කෙර්සන් කලාපේ රුසියානු හමුදා පාලනය කරන සඩොව් වෙත එල්ල වූ යුක්රේන ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් 22 මියගොස් තිබෙනවා. රුසියානු හමුදා නිවේදනයක් මගින් සඳහන් කළේ ඇමරිකාවේ හයිමාස් පද්ධති යොදා ගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ගොඩනැගිලි ගණනාවක් ප්‍රහාරයට ලක්ව ඇති අතර ගබඩාවක්ද විනාශ වී ඇතැයි හෙළි කර තිබෙනවා. මේ අතර රුසියානු පාලනය පවතින ලුහාන්ස් නගරය තුළ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහිදී ATACMS සහ හයිමාස් පද්ධති භාවිත කරමින් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන්ද සිවිල් වැසියන් 22 මිය ගොස් 30 තුවාල ලැබූ බවයි රුසියානු බලධාරීන් නිවේදනය කළේ. මේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීමට රුසියානු හමුදා වෙත නියෝගයක්ද නිකුත් කර ඇතැයි අනාවරණ කළා. බටහිර දිගුදුර ආයුධ භාවිත කරමින් රුසියාවට සහ රුසියාවට ඈඳාගත් කලාප වෙත සිදු කරන ප්‍රහාර විනාශකාරී ප්‍රතිඵල අත්කරගනු ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. යුක්රේන හමුදා ජ්‍යෙෂ්ඨයෙකු විසින් ප්‍රහාර පිළිබඳ තහවුරු කළ අතර රුසියානු හමුදා මධ්‍යස්ථාන සිවිල් ජනාවාස මාධ්‍යයේ නිර්මාණය කර ඇතැයිද චෝදනා එල්ල කර තිබෙනවා. මේ අතර යුක්රේන හමුදාවේ වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ කාර්කිව් කලාපයේ කූපියන්ස් දිස්ත්‍රික්කයේ වෙත රුසියානු ගුවන් බෝම්බ හෙලි මාලාවක් සිදු කළ බවයි. සිවිල් වැසියන්ගේ ජනාවාස ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ අතර එමගින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි ප්‍රකාශ කළේ. ෂෙව්චෙන්කෝ ගම්මානයට සහ සෙන්කොව් ගම්මානයේ නිවාස ගණනාවක්ද වනසා දමා ඇති බවයි හෙළි කර තිබුණේ. මේ සමග රුසියානු හමුදා ෂාහෙඩ් ඩ්‍රෝන් යානා 9ක් සහ මිසයිල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි යුක්රේනයේ ගුවන් හමුදාපති මයිකොලා ඔලෙක්ෂුක් ප්‍රකාශ කළේ. මේ අතර රුසියානු හමුදාවේ දෛනික වාර්තාවෙන් සඳහන් කළේ කාර්කිව් කලාපය තුලදී යුක්රේනයේ ප්‍රතිප්‍රහාර 6ක් ව්‍යර්ථ කළ බවයි. මෙම සටන් තුලදී යුක්රේන බටයන් 180 දෙනෙකු ඝාතනයට ලක් කර සන්නද්ධ සටන් වාහන 2ක්ද වනසා දැමූ බව නිවේදනය කළා. බොව්චාන්සී ඉදිරියට ගමන් කිරීමට දරන යුක්රේන හමුදා වෑයම් ගුවන් ප්‍රහාර මගින් සීමා කළ බවයි ප්‍රකාශ කළේ. මේ අතර කෙර්සන් සටන් පෙරමුණේ රුසියානු හමුදා මෙහුම් සාර්ථකව සිදුවන අතර ඩිනිප්‍රෝ ගංගා දකුණු ඉවුරට ගොඩ බැස පහර දීමේ සැලසුම් ක්‍රියාත්මක බවද අනාවරණ කළා. මේ දක්වා වසරකට වැඩි කාලයක් කෙර්සන් නගරය දෙසට රුසියානු ප්‍රහාරය නැවතී පැවති අතර එය ඉතා ඉක්මනින් යළි ඉදිරියට ගමන් කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. සැපුරුෂියාහි නව සටන් පෙරමුණු 2කින් රුසියානු හමුදා ජයග්‍රහණ වාර්තා කරන අතර යුක්රේන හමුදා ඉදිරි ආරක්ෂක වළලු දුර්වල කරමින් ඇතැයිද පවසා තිබුණා. නැගෙනහිර පෙරමුණේ අවුඩියුකා බටහිර සහ බක්මුඩ් බටහිර දෙසින්ද යුක්රේන හමුදා පළවා හරිමින් ඇති බවයි හෙළි කර තිබුණේ. යුක්රේන හමුදාවේ දෛනික වාර්තාව මගින් සඳහන් කළේ අවුඩියුකා බටහිර පෙරමුණ ඔස්සේ නව ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කළ බවයි. මෙහිදී රුසියානු හමුදා වෙත පහර දී යුද ටැංකි 3ක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි නිවේදනය කළේ. මෙම ප්‍රහාරයේදී යුක්රේන හමුදා ගුවන් ප්‍රහාරය යොදාගෙන ඇති අතර එමගින් රුසියානු හමුදා යම් පසුබැසීමකට යොමු කරන බවයි ප්‍රකාශ කළේ. කාර්කිව් පෙරමුණේ යුක්රේන හමුදා ස්ථිර නව ආරක්ෂක රේඛාවක් නිර්මාණය කරමින් රුසියානු හමුදා මෙහුම් සම්පූර්ණයෙන් අඩපණ කර ඇතැයිද සඳහන් කළා. මෙමගින් වොව්චාන්සී රුසියානු පාලනයේ පවතින සීමිත කලාපය මුදා ගැනීමට ආසන්න බවයි සඳහන් කළේ. යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය අද වාර්තා කළේ රුසියාව යුක්රේන යුද්ධය ඉතා ඉක්මනින් නවතා දැමීමේ සූදානමක නොමැති බවයි. මෑත කාලීනව සටන් පෙරමුණේ ලබාගත් ජයග්‍රහණ සමග ක්‍රමිකව ඉදිරියට යාම පිළිබඳ රුසියාවේ විශ්වාසය ඉහළ ගොස් ඇතැයිද හෙළි කර තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා ප්‍රධානින් අමතමින් විලද්මීර් පුටින් සිදු කළ ප්‍රකාශ මගින් එය පැහැදිලි වන බවයි දැනුම් දී ඇත්තේ. රුසියාවේ ප්‍රධාන ඉලක්කය බවට ඩොන්බාස් කලාපය පත්ව තිබුණද එය ඔඩෙසා සහ කියෙව් අගනුවර දක්වා දීර්ඝ විය හැකි බවයි සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ.නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.